මහිතන්නේ අපිට 21 වෙනිදාට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න තියෙනවා. උත්තර තියෙනවා බත්තර මුල්ලේ සීලරත්න හාමුදුරුවන්ගෙන් පටන් ගත්තාම උත්තර තියෙනවා 30 ගානක්. ඉතින් කොලේ දිග වැඩි වෙන හින්දා මම කල්පනා කරුවා උත්තර හතරක් ගැන කතා කරන්න. එක උත්තරයක් තමයි නාමල් රාජපක්ෂ. අනෙත් එක්කෙනා රනිල් වික්‍රමසිංහ. අනෙත් එක්කෙනා කවුද? අනුර කුමාර දිසානායක. අනෙත් එක්කෙනා සජිත් ප්‍රේමදාස. මෙතනනේ නාමල් මලයා ගැන කතා කරන්න වැඩක් නැහැ. එයා පොඩි ට්‍රයල් එකක් කරනවා. තව අවුරුදු 10කින් 15කින් රාජපක්ෂ මහත්වරු මේ කරපු අපරාධේ ටිකක් අමතක වෙලා යනකම් එයා පොඩ්ඩක් පොඩි පෙරහුරුවක්කට එනවා. තව අවුරුදු 10කින් 15කින් තමයි එයා මතුවෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා නාමල් මලයා ගැන කතා කරන්න වැඩක් නැහැ. එතකොට අපි අනුර කුමාර ගැන අපි කතා කරනවා නම් අනුර කුමාර ගැන අපි මම හිතන්නේ අර්ජුන රණතුංග මහත්මයාත් කතා කරා, සියලුම දෙනා කතා කරා. වෛරය අරගෙන බරු රැල්ලක් බරු පෙනගොඩක් මවා පාගෙන අර 71 88 විශාල භීෂණයක් කරපු අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. මට මතක් වෙන්නේ අර ඉරිච්ච ජංගියක් ඇඳගත්ත හඳුන් නැත්තිගෙන් මම ඒක පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් ඒගොල්ලන්ට උඩ ඇඳුම හම්බෙන්නේ නිකන්. යට ඇඳුම හම්බෙන්නේ, කලිසම හම්බෙන්නේ නිකන්. සපත්තු හම්බෙන්නේ නිකන්. හැම දෙයක්ම හම්බෙන්නේ නිකන්. හැබැයි මුන්ට කවදාවත් හම්බෙලා නැහැ යටට අඳින ජංගියක් කාගෙන්වත් හම්බෙලා නැහැ. ඒක තමයි ඒ කතාවෙන් කියවුනේ. එනිසා අපි කැමති කරුණාකරලා මාලිමාවේ ඒ කණ්ඩායමට ඇඳුම් අරන් දෙන කට්ටියට කරුණා කරලා මීට පස්සේ හරියට මෙෂර්මන්ට් එක අරගෙන හරියට සයිස් එක අරගෙන ඔය හඳුන් නැත්තිලට ඒ අනුර කුමාරලට ඒ ලාල් කාන්තලට කරුණා කරලා මීට පස්සේ යටට අඳින්න ජංගියක් ඔය බැනියනු අරන් දෙන්න කියන එකත් මම මේ අවස්ථාවේදී කියනවා. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ. යකෝ යටට අඳින ජංගියක් සල්ලි වලට ගන්න බැරි එවුන් උන් මේ රට පාලනය කරන්න හදන්නේ. එහෙම නැත්නම් අපිට අර උඩට අඳින ඇඳුම් වගේම අපිට යටට අඳින්න දෙන්න කියලාද මේ කියන්න හදන්නේ? එනිසා අනුර කුමාරල ගැන ඉස්සරහට ගොඩක් අපේ අය කතා කරයි. මම කැමතියි ටිකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට සංවර්ධනය කරනවා කියලා කියන්නේ 2048. එතකොට රනිල් මහත්තයාට අවුරුදු 99යි. මම දන්නේ කීවෙනි ගුණ සමරුව තියන්න වෙයිද කියන්න අපි දන්නේ නැහැ. මෙතන ඉන්න අපේ වයසක සෙට් එකත් සේරම මැරිලා, මෙතන ඉන්න තරුණ අය සෙට් එක සේරම නාකි වෙලා. එතකොට රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය මිත්‍රවරු ඡන්ද කාලෙට අනාවැකිකාරයෝ බිහි වෙනවා. සාත්‍රකාරයෝ බිහි වෙනවා. එතකොට සුදත් මෙතන හිටියා. සුදා ගියාද දන්නේ? යූටියුබ් කාරයෝ, සමීක්ෂණ කාරයෝ සාමාන්‍යයෙන් ඡන්ද කාලෙට හැම තැනම බිහි වෙනවා. දැන් ඔන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ මයංගනේ සාත්‍රයක් කියනවා. අනුර කුමාර සජිත් ප්‍රේමදාස අනුර කුමාරට පරදිනවලු. අපි අහලා තියෙන්නේ සජිත් ප්‍රේම අපි අහලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙච්චර කාලයකට සූත්‍රකාරයෙක් හැටියට. හැබැයි ඒ සූත්‍රකාරයා දැන් සාත්‍රකාරයෙක් වෙලා. දැන් මේ ජනාධිපතිවරණේ කල් දාන්න, පළාත් පාලන මැතිවරණේ කල් දාන්න දාන්න තියෙන හැම සූත්‍රයක්ම දාලා බලුවා. මේ ජනාධිපතිවරණය පැවැත්වෙ නිකන් අර නාන්න ඇදගෙන යන බලෙන් නාන්න ඇදගෙන යන බල්ලෙක් ඇදගෙන යනවා වගේ තමයි මේ ජනාධිපතිවරණයට එතුමාව ගෙනාවේ. හැබැයි දාන්න තියෙන හැම සූත්‍රයක්ම දාපු රනිල් වික්‍රමසිංහ උන්නේ දැන් සූත්‍රකාරයෙක් වෙලා කියන එක මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. හැබැයි ඒ සූත්‍ර දැන් එක්ස්පයර්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සූත්‍ර දැන් එක්ස්පයර් වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සූත්‍ර අපි හොඳින් දන්න හින්දා තමයි අපි රනිල් වික්‍රමසිංහව අතහැරලා දාලා අපි පැත්තකට ආවේ. දැන් මේක කපුගම් කරන්න හදනවා, තලතල කපුගම් කරන්න හදනවා, තව සමහරු කපුගම් කරන්න හදනවා. රනිල් සජිත් එකතු කරන්න. මතක තියාගන්න,
ඔය රනිල් වික්‍රමසිංහ පිටිපස්සෙන් යන පොහොට්ටුවේ සෙට් එකට පව්. එතන තියෙන අරමුණු දෙක. මේ පැත්තේ ඉන්න අපේ මොන රණතුංගද? අපේ ප්‍රසන්න රණතුංග මහත්තයලා අර මහින්දානන්දලා ඒ යන්නේ රනිල් වික්‍රමසිංහව ධාතු කරඬුව වගේ තියාගෙන වෙන අරමුණකට. හැබැයි රනිල් වික්‍රමසිංහ යන්නේ ඒ අරමුණෙන් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ දන්නා රනිල් වික්‍රමසිංහට දිනන්න බෑ කියලා. එතකොට ඊයේ මයංගනේ කරපු ප්‍රකාශයෙන් ඒක තහවුරුයි. රනිල් වික්‍රමසිංහ හැමදාම මේ කුහක වැඩේ අපිට කෙරුවා මිත්‍රවරුනි. 2015 අපේම ජනාධිපති කෙනෙක් අපේ කරු ජයසූරිය මහත්තයා හරි සජිත් ප්‍රේමදාස මහත්තයා හරි 2015 ජනාධිපතිවරණයට දැම්මනම් අපේම ජනාධිපති කෙනෙක් අපිට 2015 හම්බෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහට හම්බෙන්නේ නැති ජනාධිපතිකම කරු ජයසූරියට හරි සජිත් ප්‍රේමදාසට හරි යනවා බලාගෙන ඉන්න බැරි හින්දා ඒක මෛත්‍රීපාල සිරිසේනව හයර එකට අරගෙන මෛත්‍රීපාල සිරිසේනට බදු දුන්නා. ඒ දුන්න බද්දේ පාඩුව විපාකය සියල්ල අපි භුක්ති විඳා. දැන් ආයේ රනිල් වික්‍රමසිංහට බලාගෙන ඉන්න බෑ. දැන් මේ සැරේ අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ උතුරේ ගියා, දකුණේ ගියා, හැමතැනම ගියා, කඳුකරේ ගියා, හැමතැනම ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයාට ලැබෙන ඡන්දෙ මොටකරන්ද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඡන්ද ටික පුළුවන් තරම් කඩලා රනිල් වික්‍රමසිංහට දිනන්න බැරි නිසා අනුරමලයව හරි කමක් නැ ජනාධිපති කරවන්න තමයි රනිල් වික්‍රමසිංහලා යන්නේ. හැබැයි ප්‍රසන්න රණතුංගලා මහින්දානන්දලා ඇතුලේ පොහොට්ටුවේ සෙට් එක මේක දන්නේ නැහැ. ඒ නිසා මම කියන්න කැමති ඒ අසරණ වෙච්චේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ ගැන තව තමුන්නාන්සලා අඳුරන්නේ නැහැ. අපි තමයි රනිල් වික්‍රමසිංහ ගැන අපි තමයි දන්නේ. ඒ නිසා කරුණා කරලා මේ කුහක මේ ආත්මార్థකාමි රනිල් වික්‍රමසිංහ තමුන්නාන්සලටත් අරින දවස හොයාගන්න බෑ කියන එක මම මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. අපි දන්නවා. අපි දන්නවා. මලික් සමරවික්‍රම හරහා අපි හිතාගෙන අපි ඕක දැනගෙන හිටියා. මලික් සමරවික්‍රමල හරහා අනුර කුමාරරත් එක්ක දාපු ඩීල් අපි දන්නවා. අනුර කුමාරරත් එක්ක රෑට පැය ගණන් කරපු සාකච්ඡා අපි දන්නවා. හැබැයි මේවා සේරම tire යට තිබුණේ රනිල් වික්‍රමසිංහගේ පූසා එළියට පැන්නේ ඊයේ මයංගනේ. ඊයේ තමයි බලලා එළියට පැන්නේ. ඉතින් ඒ නිසා මම තමුන්නාන්සලාට කියන්නේ කරුණා කරලා රනිල් වික්‍රමසිංහට දෙන හැම ඡන්දයක්ම ඒක අනුර කුමාර දිනවන්න දෙන ඡන්දයක් කියලා හිතන්න. කරුණා කරලා මේ දූෂිත මේ වෘක රැළ ධනතා විමුක්ති පෙරමුණ කියන වෘක රැළේ ඒ ජයග්‍රහණයට ජයග්‍රහණයට උදව් කරන්න හදන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දෙන්න හදන හැම ඡන්දයක්ම තමුන්නාන්සලගේ වාක්‍යයේ මේක වළක්වන එක. ඒ විදිහට වළක්වලා අද දවස ගානේ සජිත් ප්‍රේමදාස මෛතුමා වටා ඒ ගොනු වෙන බලවේගත් එක්ක තමුන්නාන්සල ගම් වලට බැහැලා තමුන්නාන්සලේ ශක්තිය දෙන්න ඕනේ. ජයග්‍රහණේ නරඹන්නෙක් වෙන්න නැතුව කරුණා කරලා ජයග්‍රහණේ කොටස්කාරයෙක් වෙන්න කියන එක මම මේ අවස්ථාවේදී කියනවා. තමුන්නාසලගේ ඉස්සරහ තියෙන ගෙදර වම් පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන පිටිපස්සේ තියෙන මාවතේ වීදියේ තමුන්නාසලගේ ගමේ හැම කෙනෙක් එක්කම සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරන්න. ඒ පස්පයෙන් වැලකිලා ඉන්න දවසේ පැය 24න් පැය 18ක් දේශපාලනය කරන හැමතිස්සෙම තමන්ගේ අතට හම්බෙන මොනවා හරි එක්ක පාසලකට එක්ක රෝහලකට එක්ක පන්සලකට එක්ක අසරණයෙකුට හැමතිස්සෙම බෙදෙන නිරන්තරයෙන්ම පොදු ජනතාවත් සමග සිටින සජිත් ප්‍රේමදාස මෛතුමාව ආරක්ෂා කරන්න අද ඉඳලා තව දවස් කීපයක් තියෙන කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.